අයිබෝවන් සුබෝදසනක් අයිබෝවන් තිල්න සුබෝදසනක් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ නීතිය කියන එක ක්‍රියාත්මක කරන්න පොලිසියට තමයි වගකීම පැවරෙන්නේ එතකොට අධිකරණයේ මගින් නීතිය ක්‍රියාත්මක කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් නීති හදනවා හැබැයි මන්ත්‍රීවරුන්ට නීතිය හදන්න තියෙනවා කියන එක අමතක වෙලා තියෙනවා කියලා හිතෙනවා මොකද එහෙම කියන්නේ මන්ත්‍රීවරු තමයි ඉන්නේ මේ නීති සම්පාදනය කිරීමේ කටයුත්තේ වගකීම දරන්නේ ඔව් ඒ වුණාට දැන් ඒගොල්ලන්ගේ කාර්යභාරයට වඩා ඒගොල්ලෝ මේ නීතිය අතට අරගෙන කටයුතු නවස්තාවන් අපිට පහුගිය කාලේ ඕනතරම් තිබුණානේ. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට බලපෑම් කරනවා නේද? හඬපට එහෙම එළියට එනවා නේද? ඒ කරන බලපෑම මනම් ඉතින් ඒ වගේ දේවල් තිබුණා. සාමාන්‍යයෙන් ඔක සරලවම කිව්වොත් එහෙම බොහෝ දෙනෙකුට තේරෙන කතාව තමයි රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන නිලධාරීන්ට හෝ දෙපාර්තමේන්තුව වලට දේශපාලනඥයාගේ අනිසි බලපෑම් එල්ල වෙමින් තියෙනවායි කියන කාරණාව තමයි ඊටාම සරලව පැහැදිලිව සමාජය දන්නා වූ කතාව. ඒ කතාවට කදිම උදාහරණයක් කදිම සාක්ෂියක් තමයි අද මෙත් FM බැලුම් ගලින් අනාවරණය කෙරෙන්නේ. ඔය පහුගිය දවස්වල මීගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරපු නිලධාරියෙක් හිටියා. ඒ නිලධාරියාට මේක පාරටම ස්ථාන මාරු වීමක් ලැබිලා තිබුණා. මේමනේ දැන් සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙකුට සාමාන්‍යයෙන් තමන්ගේ වර්ෂගණන එක ස්ථානයක වැඩ කරන රාජකාරී කාලය නිසා හෝ නැත්නම් අවිරත් ඉල්ලීමක් මත හෝ එමෙ නැත්නම් දඩුවක් මත හෝ නැත්නම් කුමන කාරණාවක් මත හෝ ස්ථාන මාරුවක් කියන එක ලැබෙන්න පුළුවන් නිතිරන. ඔව්. ලැබෙන්න පුළුවන්. හැබැයි දැන් එහෙම ස්ථාන මාරුවක් ලැබීම ඔබ කිව්ව කාරණාවට සාධාරණ හේතුවකට ලංකද. හැබැයි මේ ලැබිලා තියෙන දේශපාලඥයෙකුගේ නැත්නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ වැඩක් කරේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ මන්ත්‍රීවරයාට අවශ්‍ය දේ නොකළොත් එහෙම ඒ නිලධාරීන්ට ඒ පොලිස් ස්ථානයේ ඉන්න බැරි වගේ තත්ත්වයක් තමයි උදා වෙලා තිබුණේ. හරි. මේ පිළිබඳව අපි කතාව පටන් ගමුද පොඩ්ඩක් වටින් ගොඩින් කතාවට යමු එහෙනම්. මේ කතාව සම්බන්ධයෙන් මොනවාද ප්‍රදේශයේ ජනතාව දන්නේ? ඔවුන් මොකක්ද මේ ගැන කියන්නේ? අහලයි මොකද එතනින්? මොකද මේ මම ඇත්තටම කියන්නේ මම එහෙම කවදාවත් ඔය පොලිසියට එහෙම හොඳයි කියන්නේ නැහැ. මොකද මම දැකලා නැහැ හොඳ කෙනෙක්. මේ මහත්තයා නම් ඇත්තටම හොඳ කෙනෙක්. මාරු කළා කියන්නේ මේ දැන් මම දැකපු දේවල් අනුව මේ සමාජ මාධ්‍ය ජාලාවල ගියපු දේවල් අනුව කමල් චන්දන කියලා ඉන්නවා ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්. එයා තමයි මේ ලියුමක් ගහලා තියෙන්නේ මේ මහත්තයා මාරු කරන්න කියලා. මොකද හේතුව එයා කමල් චන්දන කැමති කෙනෙක් මේ සභාපති කරන්න දුන්නේ නැහැ කියලා මේ එයාගේ කමිටුවේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මොකද දේශපාලනයේට ඕන විදිහට වැඩ කරන්න දුන්නේ නැහැ කියලා තමයි මේ මහත්තයව ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. නැතු වෙන ප්‍රශ්නයක් නැහැ. මොකද ජනතාව ඉහෙලින්ම කැමති සුරංග මහත්තයාට. කියන්න තියෙන්නේ දේශපාලනයේට මේ ගැතිකම් කළා වහල්ලු වෙලා මේ ජීවත් වෙන්න නැතුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන පොලිස් නිලධාරීන්ට මේ වගේ දේවල් කරන්න එපා කියලා. මොකද හොඳ කොන්දක් තියෙන හරි අභිමානවත් පොලිස් නිලධාරියෙන්නේ. මොකද කාටවත් ගැතිකම් කරන්න නැහැ නේ. ඒකයි මේ වෙලා තියෙන ප්‍රශ්නේ. පහුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා ලියුමක් හුවමාරු වුණා. බොහෝ දෙනෙක් මේකට නොයෙක් විදිහේ ප්‍රතිචාර දක්වලා තිබුණා රංගන. මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සුරංග පෙරේරා කියන පොලිස් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයකට මාරු කරගන්න ඉල්ලීමක් කරලා තියෙනවා. මේ ඉල්ලීම කරලා තියෙන්නේ හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමල් චන්දන කියන මන්ත්‍රීවරයාගේ ලෙටර් හෙඩ් එක සහිතව තමයි, ලිපි ශීර්ෂය සහිතව තමයි මේ ලියුම නිකුත් කරලා තියෙන්නේ. මේ ඉල්ලීම ප්‍රවාහන හා මහාමාර්ග ජනමාධ්‍ය අමාත්‍යතුමාට තමයි ඉල්ලීමක් කරලා තිබුණේ. එතකොට මේකත් එක්ක මේ පොලිසියේ ඉන්න නිලධාරියට වෙනත් පොලිස් ස්ථානයකට මේ උතුරු පළාතේනේ ස්ථානයකට මාරු වීමක් ලැබිලා තියෙනවා. දැන් ඒ ඉල්ලීම කරලා තින්නේ මේ ප්‍රවාහන විශේෂ භාරමතුමාගෙන්. මෙහෙනම් මේක සාමාන්‍ය නීතිය හා සාමය පිළිබඳව නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුවට ඍජුව අදාළ වෙන ආයතනයක්ද කියලා ගැටලුවක් තියෙනවා. කෙසේ වෙතත් දැන් ඒ පණිවිඩය එහෙමතුමාගෙන් මේමතුමාට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ඉතින් අන්තිමේදී පොලිස් ප්‍රතිවරයටත් මේක ගිහින් තියෙනවා. නැත්තම් ඉතින් මේක ට්‍රාන්ස්ෆර් එකක් විදිහට වෙන්නේ නැහනේ. මේක සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් කිව්වට මන්ත්‍රීවරයාට ගිහිල්ලා කියන්න බෑනේ. පොලිසිය මහත්තයාට වා කරුණා කළා මේ අද ඉඳන් මේ පොලිසිය වැඩ කරන්න එපා. ඔයා අන්න අරේ පොලිසියට යන්න කියලා කියන්න බෑනේ. ඒ සඳහා තියෙන ක්‍රම නීති නිසිකම වේදේ වෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව දැනුම් දෙන්න ඕනේ. මේ අදාළ නිලධාරියට වහාම ක්‍රියාත්මක වෙන පරිදි බොව මෙන්න මේ ස්ථානයට ස්ථාන මාරු කරනවායි කියලා දැනුම් දෙන්න ඕනේ. දැන් පොලිසිය තියෙන දේශපාලඥින්ගේ වැඩ ටික කරගන්නද නැත්නම් දේශපාලන හිතවත්කම් මත පොලිසිය තනතුරු පත් කරගන්න ආය කියලා පහුගිය කාලේ පොලිස් ප්‍රතිවරයත් කියලා තිබුණා. එතකොට මේ රටේ ජනතාවට සේවය කරන්න තියෙන පොලිසියනේ මහජන මිත්‍රශීලී පොලිසිය. මේක මේ විදිහට අවභාවිත කරනවා නම් දේශපාලඥයන් විසින් මේ පැහැදිලිවම මේ ලිපි සහිතව මෙහෙම කරන්න ලැජ්ජාවක් නැත්තම් ඉතින් මේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් ජනතාව දෙතුන් වතාවක් හිතන්න ඕන. දැන් ඇතුළේ අපි දැක්කා මාස කිහිපයකට කලින් මේ වගේම මේ හිතින බරපතලම කතාවක් එළියට ආවයි තමයි පොලිස් ප්‍රතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලැබුණු
ලේබල් එක කියවුණා ලංකාවේ පොලිස් තහන ගණනාවක මේ අතලොස්සක තමයි නැත්තේ අනෙකුත් සියලුම මේ පොලිස් තහනවල ස්ථානාධිපතිවරුන් හෝ ඒ අදාළ අංශ ප්‍රධානීන්ව පත් කරලා තියෙන්නේ දේශපාලන ඕමනාවන් මත කියලා මොකද මේක රහසක් නෙවෙයි රටම දන්න කතාවක් මේ අදාළ ප්‍රදේශයේ ඉන්න දේශපාලන ප්‍රබලයාට අවශ්‍ය නැත්නම් ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න පුළුවන් වෙන නිලධාරියෙක්ව ආසන්නතම පොලිසියේ වගකීම් දරන නිලධාරින් බවට පත් කරගැනීමේ ක්‍රියාවලියක් මේක අර දේශපාලන පක්ෂද මේ පක්ෂද අර ආණ්ඩුවද මේ ආණ්ඩුවද කියලා නෑ ඔය සියලු දේශපාලන මේ කට්ටියගේ ඕමනාව තියෙන්නේ පොලිසිය තමන්ට ඕමනාව විදිහට පවත්වාගෙන යන්න හැබැයි එහෙම කරේ නැති වුණොත් එහෙම ඒ නිලධාරින්ට වෙන්නේ බලාපොරොත්තු වෙච්ච විදිහට ස්ථාන මාරු හෝ වෙනත් දඩුවම් වලට මුහුණ දෙන්න ඇත්තටම සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙක් හරියට රාජකාරිය කරන්නේ නැත්නම් දේශපාලඥයෙකුට හෝ වේවා රටේ පුරවැසියෙකුට හෝ වේවා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අයිතියක් තියෙනවා ඒක අපිට මේක එහෙම නෑ කියලා කියන්නේ නෑ හැබැයි දැන් මේ පොලිස් ස්ථානයේ සේවය කරපු මේ සුරංග පෙරරැකින පොලිස් නිලධාරිය හරියට රාජකාරිය කරාද නැද්ද කියන එක හොයාගන්න ඕන රංගන ඒ නිසා අපි මේ පැත්තටම ගියා ගිහින් මේ ඉන්න ජනතාවත් එක්ක කතා කරා ඇත්තටම මේ නිලධාරියා හොඳ යහපත් නිලධාරියෙක්ද නේද නැත්තම් රාජකාරිය හරියට කරපු නිලධාරියෙක්ද කියන එක ඉතින් එහෙම කතා කරනකොට ඒ ප්‍රදේශයේ ඉන්න ගමේ ජනතාව අපිත් එක්ක හම්බ වෙලා මෙන්න මේ වගේ අදහස් තමයි කිව්වේ ප්‍රශ්නේ මේ කමල් චන්දන කැමති කෙනා සභාපති කරන්න දුන්නේ නැති එකේ ප්‍රශ්නේ තමයි මෙතන මේ තියෙන්නේ නැතුව වෙන ප්‍රශ්නයක් නැහැ මොකද මේක දේශපාලන ප්‍රශ්නයක්නේ මොකද මේ සුරංග මහත්තයා කරන රැකියාවේ ප්‍රශ්නයක්වත් ජනතාවගේ ආපු විරෝධයක්වත් නෙමෙයි මේක පැහැදිලිවම මේ කමල් චන්දන තමයි මේ වැඩේ කළා තියෙන්නේ සුරංග මහත්තයාට සානුකම්පිත හේතුවක් මත කියලා කිලිනොච්චියට ට්‍රාන්ස්ෆර් එක ඇවිල්ලා තියෙනවා මම සමාජ මාධ්‍යවල දැක්කා මොකද මට තියෙන එකම ප්‍රශ්නේ මේ දැන් තියෙන ආර්ථික වටපිටාව සහ එතුමාට ඉන්න දරුවෝ දෙන්නේ නෝන කෙනෙක් ඉන්නවා එතකොට ඒ දරුවෝ ඒගොල්ලන් කොහොමද ජීවත් වෙන්නේ මොකද ගමන් පහසුකම් ගොඩක් අපහසුයිනේ ඊට අමතරව ඇයි මට මේ මම අහන්නේ ඒ සිවිල් ආරක්ෂක කමිටුවේ මිනිස්සුන්ගේ ඡන්දෙන් තමයි එතන සභාපති කෙනෙක් පත් කරන්නේ එතකොට කමල් චන්දනට ඔච්චර මොලයක් නැද්ද ඒක මිනිස්සුන්ගේ කැමැත්තෙන් පත් කරන්නේ සභාපති එයාට පුළුවන් ද මේක කරන්න කියලා එච්චරවත් මොලයක් නැහැ මේ දේශපාලඥයාට ඉතින් අර සිවිල් ආරක්ෂක කමිටුවක් තියෙනවනේ ගමේ හැම ගමකම පිහිටවල තියෙනවා. එතකොට ඒකේ සමාජිකාවන් පිරිසක් ඉන්නවා. ඒ අයගේ ඡන්දයෙන් තමයි මේකේ සභාපතිවරයෙක් පත් කරගන්නේ මේ කමිටුවට. එතකොට ඔය දේශපාලඥයා කමල් චන්දන කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ හිතවත්කමට නැත්තම් එයාට අවශ්‍ය කෙනා පත් කරගන්න සභාපතිවරයා විදිහට බැරි වුණ නිසා තමයි මේ පොලිස් නිලධාරියත් එක්ක මේ ගැටුමක් හදාගෙන තියෙනවා කියලා මේ ගමේ උදවිය කියන්නේ. ඔව්. දැන් ඒ ගමේ උදවිය කියන කතා පොලිස් දෙපාර්තමේන්තුව කියන කතාව තමයි ලිඛිතව ලබා දෙන ස්ථාන මාරුවීම් නියෝගයේ පහත් සඳහන් නිලධාරින්ට සානුකම්පිත හේතුන් මත 2023 ජනවාරි 15 දින සිට ක්‍රියාත්මක කර පරිදි ස්ථාන මාරුවීම් නියෝග කරමි කියලා. මේ තවම දැන් නියෝගය ලැබිලා විතරයි තවම ස්ථාන මාරුව යන්න වෙලා නැහැ තවම. යන්න යාමට නියමිතයි. ඉතින් මේ නිලධාරියාව සානුකම්පිත හේතුන් මත මේ පුජ්‍යලයා මේ බස්නාහිර පළාත තුල පදිංචි කරුවේ. එතකොට මේ පුජ්‍යලයාගේ අඹදරුවොත් මෙහි තමයි ඉන්නේ. මේ අදාළ නිලධාරියා මේ වෙන විට තවත් උසස් අධ්‍යාපන කටයුතුත් හදාරමින් තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඒකේ නා සානුකම්පිත හේතුන් මත කිලොච්චිර තමයි ස්ථාන මාරු වෙන්නේ. එතකොට දැන් මේ ඒක මට තේරෙන්නේ නැහැ දැන් මෙතුමා මේ සියලු කටයුතු කරන්න ඔක්කොම ටික අකුලගෙන කිලොච්චිර යන්න බලාපොරොත්තු වෙන්ද ඉන්නේ. හැබැයි සානුකම්පිත නම් තියෙන්නේ මේ මොකරි අනුකම්පාවට ලක් වෙන හේතුවක් තියෙන්න පායි නේද මට දැනෙන්නේ නැහැ කුමන පදනමකින්ද මේ වගේ සානුකම්පිත පදනම් තීරණය කරලා තින්නේ කියලා මට තේරෙන්නේ නැහැ මේ වගේ වට කොහෙන් hina වෙන්නද කියලා මට හිතා ගන්න බෑ ඉතින් මිනිස්සු නිකන් අන්දනවා නිකන් වචන දාලා මිනිස්සු අපහසුතාවයට පත් කරන එක තමයි මේගොල්ලන්ගේ වැඩේ ඉතින් මේ ගමේ ඉන්න ජනතාව අපි ගිහින් කතා කරනකොට මේ නිලධාරියා කරපු දේවල් මේ සමාජයට කරපු දේවල් මෙන්න මේ විදිහට කතා කරා අපිත් එක්ක ඔහු ඇත්තටම මේ හොඳ පොලිසියේ මහත්තෙක් සමස්තයක් ගත්තා ගමේ මිනිහ පොලිස් කාර්යය කියන්නේ යාට මිනිසුගේ හරි හිත දිනාගෙන හිටපු පුජ්‍යලයෙක් මොකද සමාජ සේවයේ අතින් ඉහළම තත්ත්වේ දැන් ඉන්න මේ දැන් මං ඉඳනමද දැන් එයාගේ ට්‍රාන්ස්ෆර් ගත් එක සමහර විට තව කෙනෙක් ඇවිල්ලා මං දැකලා නැහැ ඒ වගේ පුජ්‍යලයෙක් මොකද මේ ඉතින් අවංක පොලිස් නිලධාරියෙක් විදිහට තමයි මට සුරංග මහත්තයා ගැන කියන්න තියෙන්නේ මොකද ඔහු ගැන නොදැන ඒ ගමක ඉන්නකොට ගමේ දේශපාලඥයෝ එන්නේ අර
ඡන්දි ගන්න වෙලාවට විතරනේ. ඒ අවස්ථාවට විතරක් අවස්ථාවක් කරගෙන ඉන්න දේශපාලඥයන්ට ඔහොම ගමගෙනේ ගමේ කවුද හොඳ කියන එක මම හිතන්නේ අඳුරගාලේ බැරි වෙලා තමයි ඔයගේ තීරණය ගන්න. නැත්තම් එහෙම තීරණයක් ගන්න නෑ ඇත්තටම. මං කියනවට වඩා අපේ ගමේ මේ පන්සලේ හාමුදුරුවන් ඇහුවනම් මං හිතන්නේ ඔය සුරංග මහත්තය ගැන මට වඩා හොඳට කියයි ගොඩක් හරිය. ඉතින් ওই දේශපාලඥය ගැනත් අහගත හැකි මං හිතන්නේ පන්සලේ හාමුදුරුවෙක්ගෙන් තමයි. එතකොට පන්සලේ හාමුදුරුවෝ කියයි මොකද්ද කියන එක. දැන් තිරණ මේ ගම්මුණු සඳහන් කරන විදිහට මේ සුරංග දීපාල් පෙරේරා කියන පොලිස් නිලධාරියා හොඳට රාජකාරිය සාධාරණව ඉෂ්ට කරපු කෙනෙක් කියලා කියවෙන්නේ. හැබැයි අපි දන්නවා සමාජයේ ඉන්න පොලිස් නිලධාරීන්ගෙන් සුළු පිරිසකට විවිධාකාරයේ චෝදනාවල් එනවා. අල්ලස්ගත වෙන්න පුළුවන් විවිධාකාරයේ රාජකාරිය පක්ෂග්‍රාහීව කරා වෙන්න පුළුවන් විවිධාකාරයේ චෝදනාවල් තියෙනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තාට පස්සේ හිතලා බලමු මේ ඉන්න නිලධාරීන්ගෙන් අතිශය බහුතරයක් සාධාරණව රාජකාරිය කරන්න උත්සාහ කරන උදවිය. හැබැයි ඒ උදවියටත් කිසියම් ආකාරයක බලපෑමක් තියෙන්න ඕනේ. ඒ නිසානේ උන් මේක වෙනස් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. නිකමට හිතමු එක දවසකට ශ්‍රී ලංකා පොලිසිය වහලා දැම්මොත් සියලු දෙනාට නිවාඩු දුන්නොත් එහෙම රටක පත්වන තත්ත්වය කොයි වගේ වේවිද? එක දවසකට පැය 24ක් පොලිසිය අකර්මණ්‍ය කරලා තිබ්බොත් එහෙම මේ තත්ත්වය කොහොම වේවිද? ඉතින් එවැනි වටිනාකමක් තියෙන ආයතනයකට වටිනාකමක් ඇතැයි කියලා හිතේ තියාගෙන ඉන්න දේශපාලනඥයෝ මේ විදිහට බැහැලා මේ පොලිස් දෙපාර්තමේන්තුවට කරන බලපෑම දැන්වත් නතර කළ යුතුයි කියන කාරණාව දැඩිව අවධාරණය කරන්නට ඕනේ. මෙහි නිලධාරියා පිළිබඳව ගමේ උදවිය අපිත් එක්ක කතා කරනකොට කිව්වා මහත්වයේ පන්සලට යන්නකෝ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්නකෝ කියලා තමයි අපිත් එක්ක කිව්වේ. ඉතින් අපි ගියා මේගොඩ සුමනාරාම පුරාණ විහාරස්ථානෙට විහාරාධිපති ස්වාමීන් වහන්සේ පූජ්‍ය මේගොඩ මංගල ස්වාමීන් වහන්සේ අපි ගිහින් හමු වුණා. උන්වහන්සේත් එක්ක මේ කාරණාව සම්බන්ධයෙන් අපි කතා කරා. මේගොඩ පොලිසියේ මේ මිනිස්සයා පොලිසිය හිටපු හොඳම නිලධාරී. දූෂණයෙන් වංචාවෙන් තොරව පගාවෙන් තොරව මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර දුන්න මිනිස්සේ. මේ මිනිස්සයා පොලිසියකගේ මේ ඉඳගෙන මහ විශාල සේවාවක් කළා. ප්‍රජා පොලිස් සේවයේ මහරගම අපේක්ෂා රෝහලට වසරකට දෙපාරක් ලේ දන් දෙනවා. ඊදී මේ ව්‍යාපාරය කරනවා. මේක තියෙන වසන් 20ක්ද කොහෙද? ඒ වසන් 20ෙම සංවිධානය කරගෙන එයා මාස දෙකකට තුන සැරයක් පාරක් ලේ එකතු කරලා මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරනවා. ඒ වගේම හෝමාගම දිසා රෝහලට සම්පූර්ණ අවශ්‍යකම් ලේ ටික දෙනවා. ඒ වගේම දුප්පත් ගෙවල් දෙකක් මන් දෙනවත් හදලා දීලා තියෙනවා. පාසල් නොයන ළමයි 10කට 15කට පොත් නැතුව, බෑග් නැතුව, සපත්තු නැතුව පාසල් නතර වෙච්ච ළමයි ඉන්නවනේ. ඒ ළමයි මම හිතන 15කට 20ලා වැඩි ප්‍රමාණයකට ප්‍රදේශයේ දානපතින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය වෙන පොට්ටි කරන් දීලා, බෑග් එක කරන් දීලා, සපත්තු කුට්ටම කරන් දීලා ඒ අවශ්‍ය කරන දේවල් කරලා දෙනවා. මේ මිනිස්සු හොඳ මිනිස්සෙයි. මේක මාරු කරලා තියෙන දේශපාලන පරිගණීම. මේකේ මට ලැබිච්ච තොරතුරු අනුව මේ මීගොඩ මේ දකුණ මේ ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම මේ මීගොඩ දකුණ ග්‍රාමසේවා වසමේ හෝමාගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයා තමයි කමල් චන්දන මහත්තයා. ඒ කමල් චන්දන මහත්තයා මේ අර ප්‍රජා පොලිස් කොමිටුක ආරම්භ කළානේ. ඒකට එයාගේ පිරිසක් ඇතුළත් කළේ නැහැ කියන මතය තමයි මේ දින අතර ගැටුමට හේතු වුනේ. ඒ ගැටුමට හේතු වෙලා එයා මොකද කළේ මේ හෝමාගම ආසනේ නියෝජනය කරන මහජන නියෝජිතයා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, ප්‍රවාහන ඇමතිතුමා එතුමාට ලියුමක් එතුමා තමයි ආරක්ෂක අමතිතුමාට ඉදිරිපත් කරලා තියෙන. එතුමා මොකද කරන්නේ? ඉතින් පොලිස් පුත්තුමා ඉදිරිපත් කරලා මාරු කරලා තියෙනවා. දැන් ඔන්නෝම තමයි වෙලා තියෙනවා කියලා උන්වහන්සේ සඳහන් කළේ. ගම්මුන්ගෙන් අදහසක් තිබුණේ මේ වගේ. දැන් මේ ප්‍රජා පොලිස් ඒකකේ තමයි මේ නිලධාරී මහත්මයා කටයුතු කළේ. ඉතින් පොලිසිය මහජන මිත්‍රශීලීයි කියලා කියන්න. ඉතින් හොඳම තැනක් තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ වෙන් කළ තියෙන මේ මහජන සම්බන්ධතාංශය. ඒ අංශයෙන් වෙන්න ඕන රාජකාරිය මේ වගේ තමයි. ප්‍රදේශයේ ඉන්න ගම්මුන්ගේ තියෙන අඩුපාඩු ප්‍රශ්න පිළිබඳව සොයා බලලා ඔවුන් එක්ක සුහදව කටයුතු කිරීම කියන එක තමයි ගොඩක් දුරට වෙන්න ඕනේ. ඉතින් මේ නිලධාරියා එහෙම ඒ අදාළ රාජකාරිය කළා කියන එක නෙමේ ගම්මුන් කියන්නේ. මේ විශේෂ හොඳක් නෙමෙයි. එතුමාට කළ යුතු රාජකාරිය හොඳින් කළා කියන එක කියන්නේ. ඉතින් එහෙම නිලධාරින්ට දේශපාලන බලපෑම එල්ල වෙනවා නම් මේ පිළිබඳව කතා කරන්න රටේ පුරවැසි වෙන ඔබට අපිට හැමෝටම අයිතියක් තියෙනවා. 0112553 63 අපේ දුරකථනය අපි වෙන් කරන ඔබට කතා කරන්න අපි විරාමයකට යනවා. net fm බැලුංගල පොලිස් සේවයම එපා වෙලා තිනවා, එපා කරවනවා. ඒක කවුරුත් නෙමෙයි කරන්නේ. මේ පොලිස් බලධාරීන් දේශපාලනය දේශපාලකයෝ කියන විදිහට දේශපාලකයන්ගේ අතකොළු වෙලා පොලිසිය රූකඩයක් වෙලා නූල් ටික දේශපාලකයන්ගේ අතේ තියාගෙන මේ පොලිසිය ඉන්න පොඩි නිලධාරියට හරියට නිසියාකාර සේවයක් කරන්න බැරි තත්ත්වයකට මේ වෙනකොට පොලිස් බලධාරීන් පොලිස් සේවය ගෙනල්ලා තියෙනවා. මම මේක කියන්නේ ඉතාමත්ම වගකීමෙන් මම මේ කතාව කතා කරන්නේ. මේ වෙනකොට පොලිස් සේවයේ ඉන්න නිලධාරීන් සතුටින් මේ රාජකාරිය කරන්නේ. මොකද හේතුව පොලිස් බලධාරීන් ඉන්නේ දේශපාලකයන්ගේ අත්වල සේ.
පොලිස් බලධාරීන්ගේ ඔළුව උඩ තියාගෙන ඉන්න දේශපාලකයෝ ශ්‍රී ලංකා පොලිසිය කියලා කියන්නේ නීතිය හා සාමයේ රටේ ආරක්ෂා කරන්න ඕන ආයතනයක්. හැබැයි අද මොකද්ද වෙන්නේ? අද සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලකයන්ගේ රූකඩයක් වෙලා තියෙනවා. නිසියාකාර සේවය කරන නිසියාකාර රාජකාරිය කරන කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන නිලධාරීන්ට අද තනක් නැති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි පොලිසිය ඉන්න පොලිස් බලධාරීන් දේශපාලකයන්ගේ අල්ල උඩ නටන ඇල ඉදගෙන. අද net fm බැලුම්ගලින් අපි කතා බහ කරමින් ඉන්නේ මේගොල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ සුරංග දීපාල් පෙරේරා පොලිස් නිලධාරියාට සානුකම්පිත හේතුන් මත ස්ථාන මාරුවක් ලබා දෙනවා පොලිස් දෙපාර්තමේන්තුව මගින්. එතකොට ඒ ස්ථාන මාරුවට හේතු වෙනවා යයි කියලා කියවෙන්නේ කමල් චන්දන් නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ කාරණාවක් ඉටු කරලා දුන්නේ නැහැ කියන චෝදනාව මත තමයි මේ ස්ථාන මාරුවට හේතුුනේ යයි කියලා තමයි කියවෙන්නේ. ඒ පිළිබඳව අපි කතා බහ කළේ දැන් අපි අහම දැන් අහපු හඬපටේ තුලත් කියවුනේ මේ පොදුවේ ගත්තාම පස්සේ පොලිස් දෙපාර්තමේන්තුව प्रदेश අය සම්බන්ධ කරලා ඒකේ මේ මොන්ටිසෝරියෝ ගොඩනගන්න උදව් කරා. එහි මුටම් මුල්ලේ මේ ඇත්තම ගුඩාක්ම දුප්පත් මිනිස්සෙගේ ගියක් හදලා දෙන්න මිනිසුන්ගේ ආධාර ඇතුව ඇත්තටම ඒක නිසා තමයි සුරංග මහත්තයට මෙච්චර මිනිස්සු ආදරේ. නැත්තම් සුරංග මහත්තයා කියන්නේ පොලිස් කාර්යයක් විදියට සලකන මුජ්ජලෙක් නෙමෙයි. මේ ගමේ මම දකින්න විදියට. ඉතින් ඔහු කරපු සේවය ගොඩක් අපිට දුකයි. ඇත්තටම අපිට දුකයි අපිත් දේශපාලනය කරා. නමුත් අපිට මේ ඒ වගේ අර අමල් චන්දන කියන පුජ්‍යලයා ගත්තොත් මම හිතන්නේ මේ මේ මීගොඩ පොලිස් බල ප්‍රදේශය තුල මම හිතන්නේ අමල් චන්දන කියන මන්ත්‍රීවරයෙකුට මොනවත් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔහු කරෙත් ඇත්තටම බන්දුලට හතුරුකම් කරන එක. නමුත් ඒ ඒ ඒ අතරට ඔය විදියට දේශපාලඥයෝ ඇවිල්ලා ඉතින් අතපොවල මේ හොඳ පුජ්‍යලිය යවන එක අපිට ඇත්තටම දුකයි කරගන්න. ඉතින් ගමේ ජනතාව තමයි ඒක කියන්නේ නේද?
ඔව් දැන් ඉතින් මේ පිළිබඳව මේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගලුත් එක්ක අපි කතා බහ කරලා ලැබුවා දැන් දේශපාලන මේ පොලිස් නිලධාරියෙක් පැත්තෙන් රාජකාරී වුණා යයි කියලා උන්වහන්සේ සඳහන් කළේ හැබැයි දේශපාලනඥයන්ගෙන් ගමට මොනවද උනේ කියලා අහලා බැලුවා දේශපාලනඥයන්ගෙන් මේ ගමට නු සේවාවක් නැහැ මහත්තයා මොනවද කරයි කියලා දෙන්නේ ගමෝ මොනම දෙයක් කරලා නැහැ පාරකට තාර ටිකක් දැම්ම නම් ඒකත් කොමිසියක් ගන්නවා නා ඈ ලයිට් එක දාන්නත් කොමිසියක ගන්නවා නා මොකද මහත්තයා මේ මිනිස්සු බලපන්න සේවාව එහෙම සේවාවක් නේ දේශ මේ ඔය ඔය කියන දේශපාලන සේවාවක් වෙලත් නැහැ වෙන්නෙත් නැහැ මිනිස්සු අතරට එන්නත් බෑ ඒ විදිහ මට්ටමක් තියෙනවා ඒක උන්ට බලය තියෙනවා මහත්තයා මේ වෙලාවේ බලය තියෙනලා බලය පාවිච්චි කරලා ඒ අය මේ මිනිස්සු මාරු කරලා කිල්නොච්චින මාරු කරලා තියෙනවා පුංචි දරුවෝ දෙන්නේ කිනා තාත්තා කෙනෙක් මන්නේ කිල්නොච්චින කොහොද කියලා ලංකාව එහා කරවලනේ කිල්නොච්චින මාරු කරලා තියෙනවා එහෙම නමුත් මාරු කරනවා නම් මානු කරන්න ඕන තරම් නිලධාරීන් පොලිසිය ඉන්නවා පගා ගන්න මිනිස්සු ඉන්නවා අයිතා වැඩවලට උදව් කරන මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන් නිදල්ලේ හැසිරෙන්නේ ඇරලා පොලිස් වසමල සේවාවක් කරන පොදුමහ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන සුරංග පෙරරා වගේ අය මාරු කිරීම මහා අපරාධයක් ඒක අපිට කරන්න දෙයක් නැහැ ඉතින් ඉහිල බලපෑම් නේද නමුත් හොඳ මිනිස්සෙ දේශපාලකන දින දින ප්‍රණීතේ අපි බලන්න ආපු අය එන අය එන්න බලාපොරොත්තුෙන් ඉන්න අය කරන දේවල් අපි දකිනවා දැන් ගම හදන්නවත් කියලානේ ඔය එන්නේ ගම්මට්ටමේ ඔව් ඉතින් ගම්මට්ටමේදිත් පොලිස් දෙපාර්තමේන්තුවට මෙහෙම බලපෑම් කරන්න පුළුවන් නම් ඒක නා වැරදිලාවත් නේ හරි ගිහලා හරි කොහොම හරි ආවොත් එහෙම දේශපාලනේ ඉහෙලට අපේ රටට තවදුරටත් මොකක් වෙයිද ඉතින් ඈ කෙසේ වෙතත් දැන් මේ කාරණාවේදී අනිවාර්යයෙන්ම සම්බන්ධ කළගත්තු පාර්ශවයක් තමයි තිරනේ දැන් මේ කතාවේදී චෝදනාවල් එල්ලනවානේ මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේ කමල් චන්දන මහත්මයා සම්බන්ධයෙන් මේ කාරණාව කියුනේ. ඉතින් එතුමාගේ නම මෙතුවක් වෙලා කියවිච්ච නිසාම සහ එතුමාටත් මේ පිළිබඳ උත්තරයක් දෙන්න ඇතැයි කියලා අපි විශ්වාස කරන නිසාම එතුමාටත් උත්තරයක් දෙන්න අපි ඉඩ කඩක් දෙන්න බැඳලා තියෙන නිසාම එතුමාගෙන් කතා කරලා බලමුද? බලමු. මේ කතා කරන්නේ හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමල් චන්දන මහත්මයා නේද? මේ කවුද ඔය? මම තිරින කියලා කෙනෙක් මෙත් FM රේඩියෝ එකෙන්. මොකද? ඔතුමා කමල් චන්දන මහත්මයාද? එහෙම උනේ ඇයි එහෙම කළේ ඇයි ඉතින් එතුමා තමයි දන්නේ ඉතින් තවදුරටත් කතා කරන්න මොනවා හෝ ඉඩක් ඉතුරු වෙලා තියෙනවා නම් මේ වැලසරහණයෙන් පසුව හෝ අපිට කතා කරන්න කතා කරලා මොනවා හරි උත්තරයක් දෙන්න තියෙනවා නම් දෙන්න ඉතින් අපි මේ දේවල් පල කරන්න සූදානමින් ඉන්නේ ඔව් මොකද ඊයේ දවසේ අපි ચાල උත්සාහයක් ගත්ත එතුමාව සම්බන්ධ කරගෙන ගන්න හැම අවස්ථාවකම දුරකථනයේ විසන්ධි කරනවා කට් කරලා දානවා පිළිතුරක් දෙන්න ඉතින් කියන්න දෙයක් නැතුව ඇති නේද මොනවත් මේ වගේ දැන් ලියුමක් ගහලා තියෙනවා නේද දේශපාලඥයාට පහුගිය කාලේ රටේ ජනතාව මොනවද කිව්වේ නේද මේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න වලට දේශපාලඥයන්ට චෝදනා කරානේ එතකොට දේශපාලඥයන්ගේ හැසිරීම විවේචනය කරා එහෙම තත්ත්වයක් තුල තවදුරටත් ලැජ්ජාවක් නැත්තම් අපේ රටේ දේශපාලඥයන්ට මේ රටේ තියෙන රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය ආයතන වල වැඩ කරන සේවකයින්ට පොලිසියට මේ වගේ ආයතන වලට නීති ක්‍රියාත්මක කරන ආයතන වලට බලපෑම් කරන්න ඇත්තටම ලැජ්ජාවක් නැත්තම් ඒ දේශපාලඥයන් පිළිබඳව මේ රටේ ජනතාව මීට වැඩිය නම් හිතන්න ඕන එහෙම හිතුවේ නැත්තම් මේ රටේ ජනතාවට දේශපාලනඥයන් යන්න තැන් තියෙයි පිට රටවල් හරි කොහේ හරි මේ රටේ ජනතාවට වෙන කොහෙවත් පුරවැසි භාවයක් ලැබිලා නැහැ නේ වෙන රටක දැන් ඔය කමල් චන්දන මහත්මයාන කතා කරේත් එතුමාගේ ලිපි ශීර්ෂයේ සඳහන් වෙලා තියෙන දුරකථන අංකය සහ අපි ලබාගත් දුරකථන අංකය තමයි ඔය කතා කළේ සහ දැන් එතුමාගේ ලිපි ශීර්ෂයේ අර්ථය ලියලා මේ ලිපිය යොමු කරලා තියෙන කාරණාවත් අපේ ළඟ තියෙනවානේ ඒකෙදි මේ උද්දුතයේ විදිහට තියෙන්නේ හයි ලෙවල් පාර මේගොඩ පොලිස් ස්ථානයේට අනුයුක්තව රාජකාරී කටයුතු කරන පොලිස් කොස්තාපල් සුරංග දීපාල් අය වෙනත් පොලිස් ස්ථානයකට ස්ථාන මාරුවක් කර ගැනීම සඳහා තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. හෝමාගම හයිලල් පාරේ මේගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව 2016 වර්ෂයේ සිට රාජකාරී කටයුතු කරන ප්‍රජා පොලිස් ඒකකයේ පොලිස් කොස්තාපල් සුරංග දීපාල් පෙරේරා අදාළ රාජකාරී කටයුතු කිරීමේදී පක්ෂග්‍රාහීව කටයුතු නොකරයි. එබැවින් එම පොලිස් නිලධාරී තන වෙනත් පොලිස් ස්ථානයකට ස්ථාන මාරුවක් කර දෙනමින් ඉල්ලා සිටීම කියලා එතුමා තමයි එතුමාගේ ලිපි ශීර්ෂයේ අර්ථය ඉතින් ඉල්ලලා තියෙන්නේ. ඉතින් එහෙම ඉල්ලීමක් කරන්න මහජන නියෝජිතයෙකුට හෝ
ඕනෑම් පුජ්‍යලෙකුට පුළුවන් ද කියලා කාරණාවකුත් තියෙනවා. කෙසේ වෙතත් ඉල්ලීම කළාට පස්සේ ඉල්ලීම සලකා බලපු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළින් මේ පිළිබඳව හරි උත්තරයක් ගන්නත් ඕනේ. ප්‍රවාහන අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන මහත්මයාට තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. එතුමා මිනිට් කරලා යම් ලියවිල්ලක් දාලා මේක පොලිසිය බහර අමාත්‍යවරයාට යොමු කරලා තියෙනවා නේද? ඉතින් දේශපාලඥයින් වුණාම මේට වැඩිය හිතන්න ඕන දෙයක් කරනකොට නේද? ඉතින් අපි මේ විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව තවදුරටත් මේ අපි මේ සම්බන්ධයෙන් පොලිසියෙන් අහලා තියෙන මොනවද මේ කරේ කියන කාරණාව අහන්න අපි විරාමයකට යනවා. Net FM Balungala Balungala FM 95.8 Net FM Divaina Pura Balungala Balungala ඉතින් මේ වගේ සමාජයට යම් වැඩක් කරපු සේවාවක් කරපු හොඳ නිලධාරියෙක් කියන කාරණාව තමයි එතුමා කිව්වෙත් ඒ කතා කරේ හොමගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හිටපු වෛද්‍ය නිලධාරී ජගත් කුමාර මහත්මයා. ඉතින් අර වෛද්‍යතුමා පැහැදිලි කරේ මේ එතුමලත් එක්ක පොලිස් නිලධාරියෙක් විදිහට මෙතුමා කරපු සේවයේ සම්බන්ධයෙන්. දැන් පන්සලේ හාමුදුරුවෝ කතා කළා, පොලිස් මේ ඊට පස්සේ ඉඳපු ව්‍යාපාරිකයෝ කතා කරා, ගම්මුන් කතා කරා, මේ සියලු පාර්ශ්ව කතා කරලා තිබෙද්දි හැබැයි පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ නිලධාරිය ගැන කතා කරලා අහන්න එපා. ඈ ඒ වගේ කිව්වතු ආයතනය. එනිසා අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්ලුව මහත්මෙන් විමසීමක් කරලා බැලුවා මේ නිලධාරිය ගැන. සුරංග පෙරේරා කියන පොලිස් නිලධාරියා මේගොඩ පොලිසියට අනිත්‍යව සේවය කරලා තියෙනවා. ඔහු ප්‍රදේශයේ ජනතාවත් එක්ක ඉතාමත්ම සමීපව සේවය කරපු පොලිස් නිලධාරියෙක් කියලා තමයි මේ ප්‍රදේශවාසීන් කියන්නේ. ඉතාම හොඳ නිලධාරියෙක් කියලා. දේශපාලන හිතවත්කමක් මත ඔහුව ස්ථාන මාරු කිරීමට ලක් කරලා තියෙනවා. කිරිනොච්චිය ප්‍රදේශයට මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඔය ඇත්තටම පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් කොට්ටාශවලට ස්ථාන මාරු කිරීම සිදු කරන්නේ මානව සම්පත් හා කළමනා කරන කොට්ටාශය. ඒ කොට්ටාශයෙන් තමයි ස්ථාන මාරුවීම දීලා තියෙන්නේ මේගොඩ පොලිස් ස්ථානයේ ඉඳලා කිල්නොච්චි කොට්ටාශයට. සිදුවීමේදී දැන් බැලුවහම මේ නිලධාරියාට දීලා තියෙන්නේ ජනවාරි 15 වෙනිදා මේ දින සිට බලපෑතන පරිද්දමයි ස්ථාන මාරුවීම දීලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වාර්ෂික ස්ථාන මාරුවීම දෙන පදනමේ අර්ථය තමයි ඔහුට ස්ථාන මාරුවීම දීලා තියෙන්නේ. ඒට ඔහු පදනම් කරගෙන තියෙන්නේ කාලය, කියන්නේ මුගේගොඩ කොට්ටාශයේ ඔහු දීර්ඝ කාල සීමාවක් රාජකාරිය යෙදලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ස්ථාන මාරුවීම ලබා දීමේදී අර කොට්ටාශි ස්ථාන මාරුවීම ලබා දීම තියෙනවා වර්ෂ 3ට වඩා නම් ඒ කොට්ටාශ වලින් ස්ථාන මාරුවීම් ලබා දීම කරනවා නිලධාරීන්ට. දීර්ඝ කාලීනව හිටපු නිසා ඒ නිලධාරියට එහෙම ස්ථාන මාරුවීමක් ලබා දීලා තියෙන බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ඔකද ඔහුට ඒ ස්ථාන මාරුවීමෙන් යම් කිසි කාල සීමාවක් තුනකින් ප්‍රදේශයේ සේවා කළාට පස්සේ ඒ නියමිත කාල සීමාව නැවත පැමිණුණාම ඔහුට දීර්ඝ කාලයක් නැවත ඒ ගම් ප්‍රදේශයේ හෝ ඊට සමාන නුගේගොඩ කොට්ටාශයේම හෝ වෙනත් කොට්ටාශයක නැවත නොකඩවා සේවය කිරීමේ හැකියාව තියෙනවා. ඒ ආකාරයට තමයි සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් රාජකාරී ස්ථාන මාරුවීම් කෙරෙන්නේ. ඔව්, එතුමා කියන ක්‍රමය සාමාන්‍ය ක්‍රමවේදය. අපි දන්නවා, අපි පිළිගන්නවා. හැබැයි මෙතනදී එහෙමනම් අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කරපු ඉල්ලීම
එහෙනම් පොලිසිය නොසලකා හැරලා නේ ලැජ්ජයි දැන් මන්ත්‍රීතුමාට එහෙනම් එතුමා කිව්ව වැඩේ නෙමෙයි මේ කරලා තියෙන්නේ නේද එතුමා සලකලා නැහැ එහෙනම් මේ පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙන නිසි ක්‍රම වේදයන් උනම් මේ ස්ථාන මාරුව දුන්නේ අනේ මන්ත්‍රීතුමා ගණන් අරගෙන නැහැ නේ ඔබතුමාගේ ලියුම පදනම් කරගෙන නෙවෙයි දන්නේ ස්ථාන මාරුව කලේ පොලිස් ඇමතිවරයා ඔප් එකක් ගණන් අරගෙන නැහැ නේද ඉතින් තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මොකද කිව්වේ समाज मध्य उसे लिपियाक उमर के बी कमल चंदन के प्रादेश सभा मंत्री वर एक लिवक्ति प्रवाहन सह महामार्ग जनमद्यु माट बंधुन गुरुवर्धन मेतुमाट मे पोलिस අපක්ෂපාතීව කටයුතු නොකරනවා කියලා එබැවින් ස්ථාන මාරුවීමක් ලබා දෙන කිරී ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් මේ දේශපාලඥයින් පොලිසිය සේවය කරන නිලධාරීන්ට බලපෑම් කිරීමක් හෝ නැත්නම් මේ වගේ ස්ථාන මාරු කිරීම එහෙම නොකළ යුතු කියලා අපි විශ්වාස කරනවා මාධ්‍ය ආයතනයක් විදිහට. නමුත් දැන් මේ ලියුම සම්බන්ධයෙන් නිවේදිතකට ඔය මාරු වීම ලැබිලා තියෙන්නේ. මේ ලියුමක් සමාජ මාධ්‍ය ජාලවල මාරු වුණා. ඒ ලියුමේ තියෙන සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මම දැනුවත් නැහැ. නමුත් ලිමා කුමාර වෙලා තිබුණා එහි තවත් ග්‍රමතරේකුත් සටහනක් යොදලා තිබෙන බව නිරීක්ෂණය වුණා. නමුත් මානව සම්පත් කළමනාකරණ කොටාශය සඳහන් කළ ආකාරයකට එවැනි ලිවුමක් පදනම් වෙලා මේ ස්ථාන මාරුවීම් ලබා දුන්නා කියන කාරණේ මම තවර්තා කළා නැහැ. ඔවුන් සඳහන් කළා තියෙන්නේ වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රමය අනුව දීර්ඝ කාලයක් මනුගේගොඩ කොට්ටාශයේ රැඳී සිටලා තියෙනවා. ඔහුට නියමිත ස්ථාන මාරුවීමක් ලබා දීමේ කාල සීමාව සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා උසුණගෙන ඉඳලා සේවය කරන්න ඕන කාල සීමාවට අදාළව කාල සීමාවක් සේවය සඳහා යොදවලා තියෙනවා. ඉන්පසු නැවත ඔහුට ඒ අදාළ කාල සීමාවෙන් පසු නැවත මුගේගොඩ කොට්ටාශයට පැමිණීමේ හැකියාව තියෙනවා කියන කාරණය තමයි මාත් වාර්තා කරේ මේ සම්බන්ධව විමසීමේදී මානව සම්පත් කළමනාකරණ කොට්ටාශයෙන්. මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරපු ස්ථාන මාරුවක් නෙවෙයිනේ. ඉතින් එතුමා මේකට ඍජුවක් කියනුනේ ඔහුට දැන් නිල වශයෙන් රාජකාරී වශයෙන් මාධ්‍ය ප්‍රකාශයක් ලබා දිය යුතු නිසා මේ වගේ උත්තරයක් දෙනවා යයි කියලා තින් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මොකද එතුමත් රාජකාරී කරන පොලිස් නිල ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ඉතින් එහෙම ඇඳුමක් ඇඳගෙන කියන්න පුළුවන්ද මන්ත්‍රීතුමාගේ ලියුම නිසා තමයි මේ ස්ථාන මාරුවේ කලේ කියලා එතුමාට කියන්න බෑ කියන කාරණාව අපි නෙමේ අහගෙන ඉන්න ඔබටත් තේරෙනවා ඇති. බැලුංගලා FM අනුපහ 94.8 Net FM Divaina Pura Balungala ඔව් නෝන්ගේ සේවය කරනට වඩා දේශපාලකයෝ කියන හැම දෙයක්ම ඇත්ත හෝ නැත්ත දේශපාලකෙක් මොකක් හරි කිව්වට පස්සේ ඒකට මුල් තැන දීලා ක්‍රියා කිරීමේ ප්‍රතිඵල තමයි අද වෙනකොට පොඩි නිදහරින්ට මේ පොලිස් සේවය පා වෙලා තියෙන්නේ. මම අද එක උදාහරණයක් ගන්නවා. මීගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් ගහපු ලියුමකට ඒ පොලිස් සැරයන්වරයා උතුරු පැත්තට මාරු කරලා තියෙනවා. උතුරට මාරු කරලා තියෙන්නේ. හැබැයි ස්ථාන මාරුවේ තියෙන සානුකම්පිත හේතු මත මාරු කරයි කියලා. සානුකම්පිත හේතුවක් දරක මේ තියෙන්නේ බඩු මෙන්න තියෙන ලියුම. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රියෙක් ගහපු ලියුමක් මේක. මේ තියෙන ලියුම ගිහලා බලන්න මගේ හැම වෝල් එකකම තියෙනවා. පොලිස් නිලධාරීන් මාරු කරන්න කියලා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් ගහපු ලියුමක් මේක හොඳේ. හොතර බලා ගන්න. අද පොලිසිය වැටලා තියෙන තැන කොතනද කියලා. හරිද? මේ ලියුම එහෙම ගහලා තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් මෙන්න මේ වගේ ලියුමක් ගහලා තියෙනවා. මේ ඉන්නේ මේ මැද ওই දෙවෙනි යට ඉන්නේ අන්නේ නිලධාරිය තමයි. මේ ඉන්නේ කොහමද? එතකොට මේ පොලිසිය දුවන්නේ මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් මොකෙක් ගහපු ලියුමකට හොඳට සේවය කර කර හොඳට ප්‍රජා පොලිස් සේවය කර කර හිටපු නිලධාරියෙක් මේ මාරු කරලා තියෙන්නේ. මෙන්න පොලිස් මූලස්ථානෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. පොලිස් ප්‍රතිවරයා කරන්නේ මෙන්න මේ වගේ දේවල්. මේ නිලධාරීන් කාටද කියන්නේ? සානුකම්පිත හේතුවක් මත මේ හොඳේ. අද නැතිවෙන් බැලුංගලින් අපි කතා කරමින් ඉන්නේ මීගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ සුරංගපේ ලකින පොලිස් නිලධාරියා ස්ථාන මාරු වීමක් කරලා තියෙනවා. කමල් චන්දන කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ උමනාවකට දේශපාලඥයින්ට ඕන විදිහට පොලිසියට රාජ්‍ය ආයතනට අතගහන එක කරන්න එපා කියන එක තමයි අපි හැමදාම කිව්වේ. හැබැයි ලැජ්ජාවක් නැතුව තවදුරටත් මේ රටේ දේශපාලඥයෝ විලි ලැජ්ජාවක් නැතුව මේ වගේ වැඩ කරනවා. දැන් ඉතින් කෙසේ වෙතත් මේ පිළිබඳව පිළිතුරු ලබා ගන්න තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්. අපි එතුමගෙන් තවදුරටත් මේ පිළිබඳව දැන් ඔබ කියන ආකාරයට මේ නිලධාරියා මාජනතාව සමග හොඳට හිතවත්ව කටයුතු කරගෙන ඉන්න නිලධාරියෙක් පාර්ශවයකින් කියවෙනවා. සමහර විට මේ නිසා ඒ සත්‍ය ඇතරම සලකා බලන්න ඕන. මොකද පොලිස් නිලධාරීන් මාජනතාවගේ හිත දිනාගෙන වැඩ කරනවා නම් කිසි කොස්තාපලෝ රේක් එමන් හිතනවා ඉතාමත් පොලිසියට විශාල ගෞරවයක් එවැනි කටයුත්තක් කරන නිලධාරියෙක් ඉන්නත්. නමුත් පොලිස් නිලධාරියෙක් වුණාම ඔහු මීගොඩ පොලිස් ස්ථානයේම රාජකාරී කරන්න ඕන, මීගොඩ පොලිස් වසමේ ඉන්න මාජනතාවගේම හිත දිනාගෙන කටයුතු කරන්න ඕන කියලා දෙයක් නැහැ. ඔහු
අනමාරු වීම ලැබෙන ප්‍රදේශයට ගියාම ඒ අදාළ පොලිස් ස්ථානයේ ඒ ආකාරයට මහජනතාව සමග කටයුතු කිරීමේ හැකියාව ඔහුට තියෙනවා. ඉතින් ඒක ඔහුට ඔහු හොඳට කටයුතු කරන නිලධාරී නම් යම් කිසි අවස්ථාවක කොයි අවස්ථාවකදී හෝ ඔහුට ඔහුගේ සමහරලාට ඔහුට විරුද්ධවාදියෙක් ඉන්න තැන ගැනීම ඔහුට හොඳ ආරක්ෂාවක් කියලා හිතනවා. එහෙම අවස්ථාවලත් පොලිසිය සමහර වෙලාවට අපි කල්පනා කරලා බලනකොට විමර්ශනයක් කරනකොට යම් කිසි චෝදනාවක් නිලධාරියෙකුට එල්ල වුණාම අපි සමහරට නිලධාරිය අපේ ස්ථානය මාරු කරනවා. බොහෝ වෙලාවට බාහිර සමාජය හිතනවා මේ ස්ථානය මේ නිලධාරිය මාරු කරේ දඬුවමකට කියලා. දඬුවමකට වඩා ඒ නිලධාරියට යම් කිසි ආරක්ෂාවකුත් ඒතුළ ලැබෙනවා. අපි හොයලා බලුවාම නිලධාරිය හොඳ නම් යම් කිසි බලවේගයක් ඔහුට එරෙහිව යම් කිසි ප්‍රදේශයක නිලධාරිය ඉන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා නම් පොලිස් නිලධාරියගේ අධිකාරියට සමහරලාට ඔහු හිරිහැරයකට කරදරයකට පත් වෙන්නත් පුළුවන්. නමුත් නිලධාරියා ඒ ස්ථානයෙන් අවත් කිරීම තුළ මොකද ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ඉවත් කරන්න බෑ පොලිසියට. අපිට ගන්න පුළුවන් තීරණය තමයි නිලධාරියා ආරක්ෂාවට නිලධාරියා ඒ ස්ථානයෙන් ඉවත් කිරීම. නිලධාරියා ඒ ස්ථානයෙන් ඉවත් කරාට පස්සේ ඔහුට ඇත්තටම ඔහු එයින් ආරක්ෂා වෙනවා. මේ අනවශ්‍ය ආකාරයේ සමල්ලාට බලපෑමක් තියෙනවා. එයින් ආරක්ෂා වෙනවා. මෙන්න සැලියුට් එක උත්තමාචාර්ය පොලිස් දෙපාර්තමේන්තුවට. මොකද මේ පොලිස් නිලධාරියාව මන්ත්‍රීවරයාගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා තමයි හිනා වෙන්නේ. නැහැ ඔට හිනා නැහැ. පොලිස් නිලධාරියාට ආරක්ෂාව තියෙන්න ඕනේ. මම මන්ත්‍රීවරයාගෙන් බේරගන්න එපාය. ඒ නිසා තමයි එතුමා ස්ථාන මාරු කරලා තියෙන්නේ. බොහොම පැහැදිලිව කියන්න ඕන තියෙන මේ කාරණාවේදී අපිට මේ නිලධාරියාව මීගොඩ පොලිස් ස්ථානයේ හෝ මේ කොළඹට සදාසන්න ප්‍රදේශයේ නතර කර ගැනීමේ කිසිම උවමනාවක් නැහැ. නිලධාරියෙකුට ස්ථාන මාරුවක් දෙන්න ඕනේ. තියෙන එකම සහ ප්‍රධානතම ප්‍රශ්නය මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත නම් මේ ස්ථාන මාරුව කළේ. මොකද ඉල්ලීම කළා දින මන්ත්‍රීවරයාත් කරලා තිනවා. දෙපාර්තමේන්තුවට ගිහින් තින පොලිස් මාධ්‍ය ප්‍රකාශනවත් මේ ලිපිය බලලා තිනවා. ඉතින් එහෙමනම් මේ මන්ත්‍රීවරයෙක්ගේ උවමනාවකට ස්ථාන මාරු දෙන්නපා නෑ. ඒ තුමාව මීගොඩ නෙවෙයි කිල්නොච්චි නෙවෙයි ආපනේ නෙවෙයි ඕන දිහාවක දාන්න. ප්‍රශ්නයක් නෑ ස්ථාන මාරුවක් යන්නපා. හැබැයි ඉතින් දෙපාර්තමේන්තුවේ උත්තරේ නම් පොලිස් නිලධාරියගේ ආරක්ෂාවට පොලිසිය බයයි දැන් මන්ත්‍රීවරයෙක්ගෙන් ගුටි කන්න වේද කියලා බය වෙන්නේ නැති. එතුමාව ස්ථාන මාරු කරලා තියෙන්නේ. තව මුකුත් කිව්වේ නැද්ද මාධ්‍ය ප්‍රකාශන? කිව්වා. ඒස් නිලධාරින් ඒවා කනිෂ් නිලධාරින් ඒවා සියලු දෙනාට ස්ථාන මාරු වීම නිරන්තරයෙන් සිදු වෙනවා. වෙනත් ආයතනයක් වගේ නෙවෙයි. ඔව්. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ නිලධාරියා කිසිම ආකාරයකට නරක වැරදි දෙයක් කරපුවව හෝ වැරද්දක් කරලා තිනුනනම් අපි විමර්ශනයක් කරලා උට දඬුවමක් දීලා ඒක විනය පරීක්ෂණයක් කරලා ඊට අදාළ දඬුවමක් දීලා එවැනි ක්‍රියාමාර්ග වලට යනවා. මේ දේ අතරම මානව සම්පත් කළමනා කරන්නේ කොටා සඳහන් කරන්නේ එක වාසික ස්ථාන මාරු වීමක් සහ උදිරිකාලීන කොටාස් වල සේවය කිරීම කියන කාරණේ. නමුත් ඒ හැර වුණත් ස්ථාන මාරු වීමක් කියන්නේ එක්තරා ආකාරයක පරිපාලන ක්‍රියාදාමයේ කොටසක් පමණයි කියන කාරණේත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඔව් හැබැයි දැන් මෙතන පැහැදිලිවම පේන තියෙනනේ දේශපාලඥයෙක්ගේ උමනාවක් මත මේක සිද්ධ වුණා කියන මේ ලිපියක් හොමාරු වෙනකොට මේ ලිපිය මගින් පැහැදිලි වෙනවනේ. ජනතාවගේ පැත්තෙන් එල්ල වෙන චෝදනාව සාධාරණයි නේද? මේ දේශපාලඥයෙන් අනවශ්‍ය විදියට හොඳ නිලධාරීන් එහාට මෙහාට කිරීම තුළ යම් අසාධාරණයකට නිලධාරීන් ලක් වෙනවා කියන ඔව් ඔබ කියන කතාව හරි. දැන් එවැනි දෙයක් දැක්කහම ජනතාවට සාධාරණ තීරණයකට එන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එහෙම තියෙනවා කියන කාරණේ ගැන ජනතාවට ඇත්තටම අවබෝධයක් ගන්න පුළුවන්. ඒක අපිට දොසක් කියන්න බෑ කාටවත්. නමුත් මේදී වැදගත් වෙන්නේ දේශපාලඥයෝ දේශපාලඥයා කියන්නේ ජනතාවගේ නියෝජිතයෝ. ජනතාවම තමයි මේ පුද්ගලයන් පත් කරන්නේ. ඉතින් මේ පුද්ගලයන් ගන්න තීරණ සම්බන්ධව නැවත ජනතාවට විවේචනයක් තියෙනවා නම් රජයේ නිලධාරියා මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නයක් එනවා. මොකද ඒ ප්‍රදේශයේම ජනතා නියෝජිතෙක් නම් ඒ ප්‍රදේශයේම ජනතාව කියනෝ නම් ඒ ජනතා නියෝජිතයා ගත්ත තීරණය සම්පූර්ණ වැරද්දක් කියනෝ නම් කියලා එතෙන්දී රජයේ නිලධාරියා මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නයක් එනවා. සා ජනතාවම තමයි තීරණය කරන්න ඕන හරිදේ මොකද්ද වැරදිදේ දෙපාර්තමේන්තුවේ මතය මොකක් වුණත් හැබැයි ප්‍රදේශයේ ඉඳපු ජනතාව දන්නවා නම් මේ නිලධාරීන් හොඳට වැඩ කළා කියලා. අපි පොලිසිය රාජකාරී කරන නිලධාරී මහතුන්වත් බොහොම ආදරයෙන් කරුණාවෙන් මතක් කරන කාරණාවක් තමයි. ඔබත් හරියට රටේ ජනතාවට සේවය කරන කෙනෙක් නම් ඔබට කිසියම් තැනකින් බලපෑමක් හෝ එල්ල වුණොත් ඒ වෙනුවෙන් එක් නිලධාරියෙක් හෝ වෙන්න පුළුවන්. එක් අයෙක් වෙනුවෙන් හෝ එවැනි බලපෑමක් ආවොත් අපි මාධ්‍යයක් විදිහට ඔබතුමන්ලත් එක්ක හිතගන්නේ ඔබතුමන්ලගේ පැත්තේ කියන කාරණාව බොහොම දැඩිව මතක් කරන්න ඕන සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළට මතක් කරන්න ඕන. ආයෙ වතාවක් ඔය മന്ത്രി කාර්යයෙන් ලියුමක් එම ආවොත් එහෙම ස්ථාන මාළු කරන්න ගියොත් එම් පොඩ්ඩක් බලාගෙන මොකද නිත් FM බැලුම්ගල මේ ගැන දැඩි ලෙස හොයා බලමින් ඉන්නේ. සුබ දවසක්. මම තෙලිලා. මම රංගනේ.